බලා මණ්ඩලයේ ඉන්න නිලධාරි අර සීගිරියේ ගිහිල්ලා විදුලි බිල කිව්වේ නැහැ කියලා විසන්දි කරා නම් ඇයි නාමල් රාජපක්ෂ මහත්තයාගේ මැදමුදලේ ගිහිල්ලා තියෙන ඒ ගෙදර විදුලි විසන්දි කරන්න බැරි වෙන්නේ නීතියානුකූල පියවර ගන්න වෙන්නේ නඩුවක් දාන්න බැරි වෙන්නේ අපිට තියෙන පුදුමේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේව ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කාංචන විජේසේකර ඇමතිවරයා ගිහිල්ලා සීගිරියේ හාමුදුරුවෝ ඒ පන්සලේ ඒ මුදුන් මල් කඩ වෙච්ච ඒ සීගිරියේ විදුලි බිල කපනකොට හොඳයි. හැබැයි තමන්ගේ ගජමිතුර ගජේ යාළුවා නාමල් රාජපක්ෂ මහත්තයාගේ වෙඩින් එකට අවුරුදු ගණනාවක් තිබ්බේ ඒ බිල ගෙවන්න නැතුන් ඉන්න එක හොඳයි. එක දවසෙන් කුෂිකර්මාන්තේ විනාශ කරපු උදුවේට මේක මොකක් සමග ජන බලවේගය හැටියට මොකද්ද ගන්න පියවර වේද? විශේෂයෙන්ම අපිට මැදිහත් වෙන්න පුළුවන් කියලා අපි මැදිහත් වුණා. අපේ නායකතුමා ගිහිල්ලා එතුමා දානපතිවත් එක්ක එකතු වෙලා ගිහිල්ලා සීගිරියේ සන්ධි කරපු බිල දෙන්නට කටයුතු කරා. ඒ වගේම අපි නම් මේ මොහොතේ වෙලාවේ මුන්තර දෙනවා ගොහින්ට අවශ්‍ය ටික සපයන්න ඉන්ධන වලින් දුවන බලාගාරට ක්‍රියාත්මක කරලා ඒ විදුලි සප්පායමට අවශ්‍ය වැඩ පිළිවෙල හදනවා. ඉතින් අද මේ වෙලාව තියෙන මොකද සංචිත එකතු වෙලා නැහැ. ඩොලර ඇවිල්ලා නැහැ. තිබ්බ සංජිතත් විනාශ කරලා තියෙන්නේ හොරකම දූෂණය වංචා වේවා කියලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා සියල්ල නිසා තමයි මේ වැඩේ තියෙන්නේ. අපි කියනවා පැහැදිලිවම රනිල් රාජපක්ෂ මහත්තයෝ දැන් ඔය අසාර්ථකයි. ආර්ථික වශයෙන් දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. එසේ නොකර පරණ ඔරුගිරි දිදගෙන ඔරු ටික තියාගෙන බංකොලොත්කාරයෝ තියාගෙන මේ රටේ ජල ප්‍රශ්නේ විදුලි ප්‍රශ්නේ සියල්ල විසඳන්න බෑ පොල්ගිරි ගහලා දේවාලයක් ගානේ ගාලේ ගිහිල්ලා සාගර රත්නායක දාලා. දැන් මේ අපි දැක්ක ගාමිණී වලේවල මහත්තයා නම් විදුලි බලා මාත්‍ය සැවිල වටලලා දෙනවලු. මේ පැහැදිලිව මේ වෙනකොට මේ රටේ ජනතාව ඉතාමත් බරපතල දෙනක ඉන්නවා. මං කලින් කිව්වේ රටේ ජනතාවල තුන් වේල කන්න නැතුණාට එයාලගේ බඩගින්න නිවාගත්තේ වතුර ටිකක් බීලා. වතුර ටිකක් බීලා. එහෙමනම් ඒ වතුර ටික බීලා තමන්ගේ ජීවිතේ රැක ගැනීමද ඊළඟට අමාත්‍යාංශයේ වටේලා අපි ආණ්ඩු පන්නා දෙවීමද කියන කාරණේ පිළිබඳව අපිට හිතන්න වෙනවා. ඒ නිසා මං හිතනවා රටේ ජනතාව නැවතත් ඒක රාශී වෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා අර හැමදාම උත්සාහ කරේ බොරුව මුසාව මුලාවෙන් මේ ආණ්ඩුව රට ගොඩ ගන්නවා රට හදනවා කියන දෙන්න ගෙනියන්නේ. එමෙ එන්නේ නැහැ. එමෙ කරන්න බෑ. ඒ නිසා මේ රටේ මේ රාජපක්ෂ පන්නා දැම්මා වගේ රනිල් රාජපක්ෂ පන්නා දැවීම සඳහා ගන්න පුළුවන් හයිය ශක්තිය සමගි ජන බලයට අපි ගන්නවා.